ඇත්තටම චාපාව මම මුලින්ම ගොඩාක් කාලයක් තිස්සේ මම ෆලෝ කරනවා. ඒ කියන්නේ මුලින්ම මම හිතන්නේ TNL එකේ චාපාර පොඩ්ඩේ බලලා හිතාරි ඉතිරි නේද මේ අත්තු විදිහට අඳින ඒ කාලේ නම් මම චාපා ෆලෝ කරනවා. ඊට පස්සේ වැඩියෙන්ම මුලින්ම හොඳටම මේ ෆලෝ කරගත්තේ මේ මම හිතා අලුත් පාර්ලිමේන්තුවේ චාපා දරන අලුත් පාර්ලිමේන්තුවේ සෑන් බ්‍රට කතා කරා. එතකොට චාප හැමතිස්සම කතා කරන්නේ දැන් අපි තුමු මොකක් මොන මාක්ෂිකාව කතා කරනවද? චාප කතා කරන්නේ ජාත්‍යන්තර බලපෑම් ගැන, ඊළඟ IMF ගැන, MCC ගැන තමයි අන්තිම. ඒ කියන්නේ මොන තැනෙන් ආවත් අන්තිම එතන තමයි වැටෙන්නේ. මම හරි දිශා බලන්නේ. හරිද හරි. ඒ කියන්නේ අනිත් අය ඒ අදාළ සාකච්ඡාවේ ඉන්න අතරතුරේදී චාප කතා කරන්නේ මේ වෙන දෙයක්. මට හිතන මේක මොකද්ද මේ යාම කියන්නේ? ඉස්සෙම අනිත්‍ය කතා කරන අපිතුමු දැන් රටේ අපිතුමු ජුම්රිය සේවය ගැන කතා කරනවා කියමු. මම හිතන්නේ දැන් ඒක සම්බන්ධනද කියන්නේ. දැන් රටේ ජුම්රිය සේවය ගැන කතා කරනවම චාප කතා කරන්නේ දැන් අනිත්‍ය ජුම්රිය සේවය එක එක පොඩි පොඩි කැලේ අල්ලගෙන කතා කරනවා. චාප එතනදිත් කතා කරන්නේ මේ රටේ තියෙන ලොකු වෙන ප්‍රශ්නයක් ගැන. ඉතින් මට ඇත්තටම මේ කුතුහලයක් ආවා. මොකද්ද මේ චාපා කියන්නේ? දැන් මම චාපා අවුරුදු 7ක් විතර ඇමරිකාවේ හිටියා. මගේ ආචාර්ය උපාධිය ඉවර කරේ මේ ටෙක්සස් වල, ටෙක්සස් ටෙක් යුනිවර්සිටියේ. ඉතින් එතකොට දැන් මොකද්ද මේ චාපා හැමතිස්සෙම ඇමරිකාව ගැන කතා කරනවා, IMF ගැන කතා කරනවා, ඊට පස්සේ තානාපති කාර්යාලය ගැන කතා කරනවා. ඉතින් එතකොට MCC ගැන කතා, MCC තමයි ප්‍රධාන මාතෘකාව. අද අපි ඒ ගැන තමයි මම පරිපූර්ණව අහන්න කැමති. එතකොට මට හිතුණා මේක ගැන අතන චාපා මොකද්ද ඇයි එහෙම කියන්නේ කියලා. මම තවදුරටත් ඉන්නේ හැමදාම ඔය වීඩියෝස් අහන්නේ ඒක නිසා තමයි. එතකොට දැන් මමත් අර තර්කයේ කියන එක මම හරියට කැමති. ඒ කියන්නේ තර්කයේ චාපා මත කරන දේවල් අතන ප්‍රතික්ෂේප කරන්න බැරි විදිහට මම තර්ක ඉදිරිපත් කරනවා. හැබැයි චාපා කනගාටුවෙන් කියන්න ඕන ඒ සාකච්ඡාවල සම්බන්ධය නැහැ. චාපාව තේරුම් ගන්න නැහැ. ජාපාව එතකොට කතා කරන්නේ නිකන් චාප් පිස්සෙක්. මෙයා මේ සාකච්ඡාවලට ඇවිල්ලා සාකච්ඡාව චොර කරනවා. අන්නේ වචනේ උඩ සමාවෙන් සාකච්ඡාව චොර කරනවා. අන්නේ ඒ වගේ තමයි චාපාව අර ප්‍රතික්ෂේප කරලා දානවා නිකන්. දැන් ඒ වගේ දෙයක් වෙනවා. දැන් මමත් චාපාව ගොඩක් Facebook එකේ ගොඩක් මේ ගැන ලියනවා. දැන් මම පහුගිය කාලේ ඔය ඇත්තටම ගොඩක් දේවල් චාපත් කියන දේවල් එකතු කරගෙන MCC ගැන මමත් ලිව්වා මේ Facebook සතා. මේ ඒ කියන්නේ MCC ගැන අපි මොකක්ද අපි කරන්න ඕනේ කියන දේ සම්බන්ධයෙන්. එතකොට දැන් ඒකෙදි මට අහන ඒ කට්ටිය කමෙන්ට් දාලා තියෙන නිසාපා ඒකෙදි තියෙන ප්‍රශ්න මට සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙක මම හිතනවා මේ චාපට කියන එක වැදගත් කියන එක. චාපට මම හිතනවා ඒක කියන්නේ මට අපිට වඩා උත්තරයක් දෙන්න පුළුවන් හරිම. ඒ කියන්නේ චාපා හොඳ සංවේදකයෙන්නේ මේ ඒ විදිහට මම චාපෙන් මේ ප්‍රශ්න ටික අහන්නද? ඔව් සමේ. ඔව්. පිළිවෙලින් යන්නේ අපි. ඔව් මුලින්ම අහන ප්‍රශ්න තමයි මේක. මේ MCC හරහා පන් කරන්නේ මේ මගේ මම MCC ගිවිසුම ගැන ඒකේ තියෙන බලපතලකම ගැන කියලා Facebook post එකක් මම දානවා. පොස්ට් එක දැම්මට පස්සේ ඒක දෙන මේ කමෙන්ට් තමයි චාපත් මම මේ කියන්නේ ප්‍රශ්න විදිහට අහලා තියෙනවා. MCC හරහා පන් කරන්නේ ජාතික භෞතික සැලසුමේ ව්‍යාපෘති දෙකකට. ඒ ව්‍යාපෘති දෙකෙන් කිසිම ආකාරයේ බිම්මංගලක් ඇමරිකාවට පවරගන්න යන කතාවක් නැහැ. ඉතින් ඔබ කොහොමද කියන්නේ මේ MCC ආරා අපේ ඉඩම් ඇමරිකාවට පවර ගන්නවා කියන එක? ඊට පස්සේ දෙවෙනි එක MCC ආරා එහෙම ඉඩම් කොල්ලකෑ වෙන රටවල් තියනවාද? අපර උත්තර දෙන්න පුළුවන් මට. මම ප්‍රශ්න ටික දෙකටම අහගෙන ඉන්නා උත්තර දෙන්නත් පුළුවන් ජාපාට. අප කැමති විදිය මොකද්ද? මේ අපි එකින් එක ගියොත් හොඳයි කියලා මම හිතනවා සමිල. දැන් ඉඩම් කොල්ලේ කියන කතාව නිකන් අර අපේ ගමේ අපි දකින කෙනෙක් තව කෙනෙකුගේ ඉඩමක් ගිහිල්ලා කොල්ල කනවට වඩා සංකීර්ණ තත්ත්වයක්. ඒ කියන්නේ ඔබ දන්නවා 2009 වෙනකොට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇමරිකානු කොංග්‍රසයෙන් අනුමැතිය අරගෙන දැන් මේ වෙනකොට ක්‍රියාත්මක තලයේ තියෙන
මිලිනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන මහා ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට අදාළ කොටස. ඔබ දන්නවනේ මේ ඉන්දු ශාන්තිකර කලාපයටම සම්බන්ධයි. අපේ කොටසට අදාළ කතාවේ තමයි මේ කතාව තියෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාව මේ අපේ අයිලන්ඩ් එක, අපේ මදර්ලන්ඩ් එක සම්පූර්ණයෙන්ම උන් රීචාර්ජ් කරනවා. එතකොට ශ්‍රී ලංකාව රීචාර්ජ් වෙන කතාව වෙන විදිහකට කිව්වොත් එහෙම මේ පොළව උන් අයිති කරගෙන මේ පොළවේ විශේෂයෙන්ම වෙළඳ මිලිටරි මරමස්ථාන හදනවා. ඔය කොරිඩෝ කියලා හඳුන්වන ඔබ දන්න රට හරහා මෙහෙම අර ජනප්‍රිය සිතීමේ තියෙන කොරිඩෝව අන් කවරක්වත් නෙවෙයි එය රට හරහා වේගින් ගමන් කරන්න පුළුවන් සහ රට උතුර සහ දකුණ විදිහට වෙන් කරන පොළව දැවැන්ත මිලිටරි කොරිඩෝවක්. එතකොට ඒ ඉතාම පැහැදිලි දැන් තමයි සිතියම් ගත කරලා තියෙනවා. හැමදාම අර මගේ වැඩසටහනවල බෑක්ඩ්‍රොප් එකේ තියෙන්නේ අන්තර්ජාලයේ තියෙන MCC කියලා ගැහුවොත් කවුරු හරි මේ ඉතාම පහසුවේ සිතියම් සදාල ડોකියුමන්ට්ස් තියෙනවා. මේ තවදුරටත් රහසක් නෙමෙයි. එතන ඒ සිටියම ජාතික භෞතික සලස්ම කියලා පාටලි චම්පික රණවක අතිවිශේෂ ගැසට් පත්‍රකින් අනුමත කරගෙන තියෙන මේ ඇත්ති පදමට අපි කතා කරලා තියෙනවා. එතකොට එය දැන් මේසේ මාත තිබෙන ගැසට් එකක්. එතකොට ඉඩම් කොල්ලේ කියන්නේ අර ගමක ඉඩමක් ගන්නවා වගේ නේ මුළු අයිලන්ඩ් එකම ගන්නවා. මුළු අයිලන්ඩ් එකම රීචාර්ජ් කරනවා. මේ ඉඩමක් ඔවුන් අරගෙන යනව නෙවෙයි. අපේ ඉඩමක් අරගෙන ඔවුන් මොකක් හරි මේ වගාවක් කරනවා නේ. ඊට වඩා දරුණු දැවැන්ත අත්පත් කර ගැනීමක් තමයි මේ හරහා කරන්නේ. එතකොට ලෝකයේ වෙන රටවල් වල මේ වැඩේ කරලා තියෙනවද ඇහුවොත් එහෙම නැහැ. මේ ප්‍රථම වතාවට තමයි මේ වැඩේ වෙන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ වෙන රටවල් වලට මැදිහත් වෙලා තියෙනවා. දැන් වෙච්ච තැන් තියෙන වෙන විදිහකට. දැන් ඩියාගෝ ගාර්ෂියා අපි නිතරම කතා කරන ඩියාගෝ ගාර්ෂියාගේ මුළු පොළොම එංගලන්තයත් එක්ක එදා පැරණි මහා බ්‍රිතාන්‍ය අයිතියත් පාවිච්චි කරලා ඒ නීති විරෝධී අත්පත් කර ගැනීමක් ඇමරිකාව කුලියට ගන්නවා කෙටියෙන් කිව්වොත් එහෙම. ඩියාගෝ ගාර්ෂියා ඒ පිළිබඳ විස්තර අන්තර්ජාලයේ තිබෙනවා. එතකොට දැන් ඩියාගෝ ගාර්ෂියාව නිකන් හමුදා මරමස්ථාන හදාගත්ත නිකන් මිලිටරි භූමියක්නේ. අපේ රට අපේ මව්බිම එහෙම නෙවෙයි ඔවුන් ගොදුරු කරගන්නේ. ඒ කියන්නේ චයින වන් බෙල්ට් වන් රෝඩ් කියන මහා වියරුවක් තියෙනවනේ. ඒ කියන්නේ චීනය කල්පනා කරනවානේ පර්ණ සේදමාවත ගොඩගන්නයි. එතකොට ඒ අනුව ඔවුන් තමන්ගේ සේදමාවත ගොඩනගනකොට ඊට ප්‍රතිපක්ෂව තමයි කවුන්ටර් ඇටෑක් එකට තමයි මේ අපේ අයිලන්ඩ් එක තෝරගන්නේ. අපේ අයිලන්ඩ් එක මත අර ප්‍රහාරකයානා රන්දවණයක් වගේ පේන නිසා අවශ්‍ය මිලිටරි බේසස් හදලා වටේ තියෙන සම්පූර්ණයෙන්ම නෞකා රන්දවන සියල්ල පාවිච්චි කරන්න හදන්නේ වැඩේට. එතකොට දැන් වෙන රටකට මේ තත්ත්වයේ අත්පත් වෙන හේතුවක් නැහැ. මේ චයින වන් බෙල්ට් වන් රෝඩ් කියන කතාව ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මෙහෙම නැගිටින්නේ. මේ යුරෝපයේට බටහිර කලාපයට මේ විදිහට බලපාන්නේ නැහැ නේ. මේ අලුත් තත්ත්වයක්. සිතියම ගත්තාම සිතියමේ මේ පල්ලෙහා කොටසේ අපිට පේන මේ මොහොතේ ක්‍රියාත්මක අලුත් ව්‍යාපෘතියක්. එතකොට එය ඍජුව ඒ විදිහටම බලපාන්නේ නැහැ ඕස්ට්‍රේලියාවට. දැන් ඕස්ට්‍රේලියාව මැදිහත් වෙන මේ සිද්ධියට මේ කතන්දරය නිසා ඔවුන් එන අනිත් පැත්තේ. ඉතින් වෙන රටකට මේ ආනිශංසය නැත්තම් මේ කෙදවාචකයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ මේ අලුත් තත්ත්වයක්. එතකොට මේ අලුත්ම අලුත් පෙළ ගැස්මක් ලෝක දේශපාලනය තුළ කලාපීය අලුත් පෙළ ගැස්මක්. එතකොට මේ වෙනම තත්ත්වයක් හැටියට කියව ගන්න ඕන අපි. ඔව් චාප ඒක තමයි. දැන් අපි චාප කියන්නේ ඇත්තටම තේරෙන්නේ මට ඔබ ඇහෙන්නේ නැතු ගිය මොකක් හරි මගේ ප්‍රශ්නයක්ද? මගේ ඇහෙන්නේ නැව මට සමිලව. මාව ඇහෙනවද?